නමේ වසර ගණිතය පළවෙනි පාඩම සංඛ්‍යා රටා. එතකොට මේ සංඛ්‍යා රටාගෙන අපි මේ පාඩමේදී කතා කරනවා. ඊට පස්සේ පසුගිය වසරවල ඉගෙනගත් ඒවා ආවර්ජනය කරනවා. ඊට අමතරව මේ ගණන්වල සිද්ධාන්ත ඉතා පැහැදිලිව මම පැහැදිලි කරන්නම්. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ, ගණන් කියන සබ්ජෙක්ට් එක සිද්ධාන්ත විතරක් මතක තියාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පුහුණු කරන්න ඕනේ. හරියට බයිසිකලයක් පදින්න පුරුදු වෙන කෙනාට අපි බයිසිකලේ පදින්නේ මෙහෙමයි කියලා කිව්වට වැඩක් නැහැ. එයා බයිසිකලේ පැදලම පුරුදු වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ගණිතයත්. අපි සිද්ධාන්ත කොච්චර ඉගෙන ගත්තත් අපි ඒවා පුරුදු කරන්න ඕනේ. එතකොට ගණිතේ පුරුදු කරන්න තියෙන එකම ක්‍රමය ඒ හා සම්බන්ධ ගැටලු විසඳීම. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ පාඩම් මාලාවේ සිද්ධාන්ත පැහැදිලි කරලා ඊට සම්බන්ධ ගණිත ගැටලු විසඳන්න. ඉතින් මේ පාඩම් මාලාව සමග ටියුට් එකක් මම යවනවා. එතකොට ඒ ටියුට් එක කරන්න ඒ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. ඊට අමතරව ඒ සම්බන්ධ වීඩියෝ එකකුත් මම කරන්නම්. හරි, අපි දැන් පාඩමට යමු. ඊට නවයේ වසරේ සංඛ්‍යා රටා පාඩමේ ප්‍රධාන මාතෘකා පහක් තියෙනවා අච්චුපුතේ. ඉතින් මේ පාඩම් මේ මාතෘකා පහගෙන අපි සරලව කතා කරමු. ඊට කලින් මේ සංඛ්‍යා රටා කියන පාඩම පළවෙනි වාරයට අදාළ පාඩමක්. පළවෙනි වාරයට පාඩම් 9ක් තියෙනවා. එතකොට 9 වසරට පාඩම් 28ක් තියෙනවා. එතකොට පළවෙනි වාරයේ තියෙන පළවෙනි පාඩම. එතකොට මේ සංඛ්‍යා රටා කියන පාඩම 6 වසරේ ඉගෙනගත්තු පොඩි පාඩමක් සමග සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා කියන්නේ අපි ඉගෙනගත්තු ඔත්තේ, ඉරට්ටේ, ප්‍රථමක, සංයුත, චතුරස්‍ර, ත්‍රිකෝණ සංඛ්‍යා ගැන අපි පොඩ්ඩක් මතක් කරගමු. ඊට අමතරව අපි 8 වසරේදී මේ සංඛ්‍යා රටා පාඩම ඉගෙන ගත්තා. ඒකෙදී අපි සරල ගණිතය ටිකක් කරේ. එතකොට ඒකෙත් අපි කතා කරා දියදි සංඛ්‍යා රටාවක n-වන පදයේ හඳුනා ගැනීම, සංඛ්‍යා රටාවක n-වෙනි පදයේ දී ඇති විට එම සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක අගය සෙවීම. එතකොට මේ ටිකත් අපි ආවර්ජනය කරගමු. එතකොට අපි මේ ඉගෙන ගන්න පාඩම සම්බන්ධ වෙනවා 10 වසරට. 10 වසරේ අපි ඉගෙන ගන්නවා ගුණෝත්තර ශ්‍රේණිය. ඊට පස්සේ 11 වසරේ ඉගෙන ගන්නවා සමාන්තර ශ්‍රේණිය. 11 වසරේ අපි ඉගෙන ගන්නවා ගුණෝත්තර ශ්‍රේණිය. එතකොට මේ පාඩම හා සම්බන්ධ වෙනවා මේවත්. එතකොට මේ වැඩි අපි ඒවට අදාළ සූත්‍ර ගොඩනගනවා. ඒව ආශ්‍රිතව තමයි ගණනය කරගෙන යන්නේ. ඉතින් අපි මේකෙදි මේ රටා කියන වචනය භාවිතා කරාට ගණිතයේ රටා කියන වචනය භාවිතා වෙනවා අඩුයි, භාවිතා කරන්නේ නැහැ. ඉතින් අපි මේ රටා කියන ඒවායින් ඉදිරියට ගිහිල්ලා ගණිතයේ කොහොමද ඉදිරියට යන්නේ කියන එක ඉදිරි පාඩම් වලදී අපි කතා කරමු. අපි දැනට මේ සංඛ්‍යා රටා කියන එක රටා කියන විදිහටම හිතාගෙන ගණිතයේ ප්‍රශ්න ටික විසඳගෙන යමු. එතකොට 6 වසරේදී අපි ඉගෙනගත්ත පාඩම් ටික බලමු. 6 වසරේදී අපි ඉගෙනගත්ත ඉරට්ටේ සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා. ඉතින් මේව නම් සරල දේවල්, මම නිකන් මතක් කරගෙන යන්නම්. ඉරට්ටේ සංඛ්‍යාවක් කියන්නේ 2, 4, 6, 8 යැනි හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. එතකොට ඔත්තේ සංඛ්‍යා කියලා අපි ඉගෙන ගත්තේ 1, 3, 5, 7, 6, 11 යැනි හරියටම දෙකෙන් නොබෙදෙන සංඛ්‍යාවක්. එතකොට අපි ඒකෙදි තියෙන සාරාංශයක් විදිහට ගත්තොත් යම් පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇත්තේ බිඳුව 2, 4, 6 සහ 8 යන ඉලක්කම් වලින් එකක් නම් එම සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් 348 මේක ඉරට්ටේ සංඛ්‍යාවක්. එතකොට 257 මේක ඉරට්ටේද? මේක ඉරට්ටේ නෑ, මොකද මේක දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි. ඒතර පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇත්තේ 1, 3, 5, 7, 9 යන ඉලක්කම් වලින් එකක් නම් එම සංඛ්‍යාව ඔත්තේ වේ. එතකොට මෙන්න මේ සංඛ්‍යාව ඔත්තේ. දැන් බලන්න උදාහරණයකට 1898 මේක ඉරට්ටේ. එම නිසා මේ මුළු සංඛ්‍යාවම ඉරට්ටේ. 6729
මේක උත්තේ එම නිසා මේ මුළු සංඛ්‍යාවම උත්තේ. එතකොට මේක තමයි අපි 6 වසරදී ඉගෙන ගත්තේ. එතකොට 6 වසරදී අපි ඉගෙන ගත්තා ප්‍රථමක සංඛ්‍යා. මොනවද මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා අපි ඒකෙදී අපි ඉගෙන ගත්තේ එකට වඩා විශාල 2 3 5 සහ 7 වෙනි එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් ඇති පූර්ණ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා නම් වේ. සරලව කිව්වොත් එකේ නුත් එම සංඛ්‍යා වෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ 7 ගත්තොත් 7 බෙදෙන 1න් සහ 7න් විතරමයි. 11 ගන්න 11 බෙදෙන්නේ 1න් සහ 11න් විතරයි. කියන්නේ 1න් උත් එම සංඛ්‍යාවෙන් උත් පමණක් බෙදෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා. හරි. එතකොට ප්‍රථමක සංඛ්‍යා අපි අඳුනගත්තට පස්සේ අපිට එතනින් අපිට තව සංඛ්‍යා ටිකක් එනවා. ප්‍රථමක සංඛ්‍යා නොවන අනිත් සියලුම සංඛ්‍යා නොවන පූර්ණ සංඛ්‍යා සංයුත සංඛ්‍යා කියලා අපි ඉගෙන ගත්තා. හරිද? ඊට පස්සේ එක ප්‍රථමක සංඛ්‍යාවක් හෝ සංයුත සංඛ්‍යාවක් නොවේ. හරිද? ඊට පස්සේ අපි ඉගෙන ගත්තා 6 වසරේදී සමචතුරස්‍ර සංඛ්‍යා. මොකද්ද මේ සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ? සංඛ්‍යාවක් එන සංඛ්‍යාවෙම ගුණ කළොත් ලැබෙන සංඛ්‍යාව සමචතුරස්‍ර සංඛ්‍යාව. දැන් මෙතන ගත්තාම 1 වැඩි කිරීම 1, මේක ගත්තාම 2 වැඩි කිරීම 2, 3 වැඩි කිරීම 3, 4 වැඩි කිරීම 4. එතකොට 11 වැඩි කිරීම 11 සමචතුරස්‍ර සංඛ්‍යාව. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙම ගුණ කළ විට ලැබෙන්නේ සමචතුරස්‍ර සංඛ්‍යාවකි. ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා ගැන ගත්තා. ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක් විදිහට අපිට බෝල තියන්න පුළුවන් නම් ඒ බෝලවල එකතුව තමයි ත්‍රිකෝණ සංඛ්‍යාව. එතකොට 1 3 6 10 15. ඉතින් මේකට අපි සමීකරණයක් ගොඩනගුවා. එතකොට අපි ඉදිරියේදී කතා කරමු මේ ත්‍රිකෝණ සංඛ්‍යාව වලට අපි ගොඩනගපු සමීකරණය මොකක්ද කියලා. දර 7 වසරේදී නම් අපි විශේෂ දෙයක් සාකච්ඡා කළේ නැහැ. මේකෙන එතනදී අපි ගත්තා විශාලත්වය සහ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා නිරූපණය වෙනසේ දන්න හෝ ඍණ ලකුණකින් ලකුණක් සහිතව ලියනු ලබන සංඛ්‍යා සදිස සංඛ්‍යාව වේ. ඒ කියන්නේ දන්න 3, ධන 5, ඍණ 2, ඍණ 3, ඍණ 10 මේවා සදිස සංඛ්‍යා. අද 7 වසරේදී අපි ඉගෙන ගත්තේ දැනට අපිට මතක් කරගන්න තියෙන මේ සදිස සංඛ්‍යාව කියන එක විතරයි. හරි. අපි දැන් යන් 8 වසර. 8 වසරේදී අපි මේ සංඛ්‍යා රටා පාඩම තිබුණා. එතකොට අපි ඒකෙදී ඉගෙන ගත්ත ටික බලමු ආය. මෙලෙස යම් සංඛ්‍යාවකින් ආරම්භ කර යම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට හෝ පේරියක අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහයකට සංඛ්‍යා රටාවක් කියයි කියනු ලැබේ. ඒ කියන්නේ නිශ්චිත ක්‍රමයක් හෝ රීතියක් තියෙන්න ඕනේ. හරිද? මේ තියෙන්නේ 3 5 7 9 11. එතකොට මේ සංඛ්‍යා රටාවේ පද පහයි තියෙන්නේ. මේ පද පහ ඉස්සරහින් අපිට ඔහොම ඩොට් තුනක් තියලා නැහැ, ඉස්සරහට තව යනවා කියලා. ඉන්න මේකේ සීමාවක් තියෙනවා පද පහයි. අන්න ඒක නිසා මේ රටාවට අපි පරිමිත වූ සංඛ්‍යා රටා කියලා අපි ඉගෙන ගත්තාට සරදී. හරිද? එතකොට මේ අපි තව කියනවා මේ සංඛ්‍යා රටාවක මුලින්ම තියෙන පදයට පළමු වුණ පදේ කියලා. එතකොට මේ සංඛ්‍යා රටාවක පදයක් වෙන් කරන්න මෙන්න මේ වගේ කමාවක් දානවා. පද අතර කමාව. ඊට පස්සේ මේ සංඛ්‍යා රටාවක තියෙන පද සියල්ලටම පොදුවේ සංඛ්‍යා රටාවේ පද කියලා අපි කියනවා. හරි, දැන් මේ බලන්න මෙන්න මෙතන ඩොට් තුනක් තියලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ මේ රටාව තව ඉදිරියට යනවා. කියන්නේ මේක පළමු පදය. හරිද? පළමු පදය. මේක දෙවෙනි පදය. මේක තුන්වෙනි පදය. මේක හතරවෙනි පදය. මේක ඉදිරියට මෙහෙම යනවා.
කියන්නේ මේකට අපිට අවසාන පදයක් නැහැ. ඒක හින්දා මේකට කියන අපරිමිත වූ සංඛ්‍යා රටා. තුර මේ දෙකේ වෙනස පරිමිත වූ සංඛ්‍යා රටාවක පද ගණන දන්නවා. නියත පද ගණනක් තියෙනවා. මේකේ නියත පද ගණනක් නොමැත. ඒ කියන්නේ අපරිමිත වූ සංඛ්‍යා රටාවක්. අපි යමු ඊළඟට. විතර මේ තියෙන සංඛ්‍යා රටාවක පොදු පදේ සම්බන්ධව අපි අට වසරේ ඉගෙනගත්තු සාරාංශය. මේ අච්චුපොතේ තියෙන ටිකම තමයි. අපි බලමු එකින් එක. සංඛ්‍යා රටාවක ඉන්නන පදේ සඳහා ලබා ගන්නා ඉන්න ඇතුළත් ප්‍රකාශනය එම සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ හෝ පොදු පදේ ලෙස හඳුන්වයි. එතකොට අපි අපි ඉගෙන ගන්නවා ඉන් සමානයි tn සමාන ඉන්දන එක. මෙන්න මේකට අපි කියනවා පොදු පදේ. මේක අපි දැන් 9 වසරේදී වැඩිපුර සාකච්ඡා කරනවා. දෙකෙන් පටන්ගෙන ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ දෙකයි එන්නේ. මේවා නම් මතක තියාගන්න ඕනේ නැහැ. මේ අපිට ගොඩනගා ගන්න පුළුවන් ඒ අවශ්‍ය වෙලාවට. එකෙන් පටන්ගෙන උත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ දෙකයි එන්නේ. මේ නැතිනම් මතක තියාගන්න ඕනේ නෑ. ගණිතය කියන්නේ මේ පාඩම් කරන එකක් නෙමෙයි. මේවා අපිට ඉවලේ හිතලා උගනගන්න පුළුවන්. ඉතින් මම ඒ කරන ක්‍රම ටික කියලා දෙන්නම්. බොරුවට මේවා මේ නිකම් විද්‍යාවකේ පාඩම් කරන්න ඕනේ නෑ. සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ n සෑම විටම ධනනි කියලා. එන්න මේක අපි කතා කරමුකෝ. මොකද මේ රටාව කියන්නේ අපි නිකන් උදාහරණයකට ගන්නවා. එහෙම මිනිස්සු පෝලිමක් ඉන්නවා. හරිද? මෙයා තමයි පළවෙනි මිනිස්සයා. මේ දෙවෙනි මිනිස්සයා. මේ තුන්වෙනි මිනිස්සයා. මේ හතරවෙනි මිනිස්සයා. මේක රටාවක් කියන්නේ. ඒතකොට මෙතන බිංදුවෙනි මිනිස්සයා කියලා ඉන්නවද? ඍණ දෙවෙනි මිනිස්සයා කියලා ඉන්නවද? නැහනේ. يعني පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය. ඒක නිසා සංඛ්‍යා රටාවක මේ බිඳුව ඍණ ඉලක්කම් නැහැ. තියෙන්නේ ධන නිකිල විතරයි. හරිනේ. ඊට පස්සේ අපි ඊළඟ කාරණේ එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේ n වර්ගය. මේක අපි 6 වසර දිගින ගත්තා. මම අර කලින් කිව්වේ පදයක් එම පදයෙන්ම වැඩි කරන්න ඕනේ. ඉලක්කමක් එම ඉලක්කමෙන්ම වැඩි කරන්න ඕනේ. ඒක අපිට ලියන්න පුළුවන් n වර්ගය. හරි. ඊට පස්සේ මේ ත්‍රිකෝණ සංඛ්‍යාවලට අපි ගොඩනගපු සමීකරණය තමයි මේ තියෙන්නේ. පිළිවෙලට සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. මේ 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 දෙකම එකයි. එතන මේ වැඩි කිරීමක් දාලා තිනවා. එතකොට මේ වරහණින් වැඩි කිරීමක් දාන්න ඕනේ නැහැ. මෙහෙම ලිව්වනම් ඒක වැඩි කිරීම තමයි. හරිද? එතකොට මේ ටික අපි පොඩ්ඩක් මතක් කරගත්තේ 9 වසරට යනකොට මේවා පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕනේ. එද මේවා ආයේ මේ 8 6 7 8 පොත් පිළිනල බලන්න ඕනේ. 9 වසර කරගෙන යනකොට මේ ටික ඔක්කොම ඔළුවට එනවා. ඉතින් ඒක නිසා තමයි මේ පොඩි වෙලාවක් කරගෙන පරණ ඒවා ටික කතා කරේ. හරි, ඔන්න අපේ 9 වසර. අපි පාඩම පටන් ගමු. රට මේක මේ පැදුර. හරිද? මේක බැලුවහම මේක ඕනම කෙනෙක්ට බැලුවහම කියනවා මේකේ රටාවක් තියෙනවා කියලා. මේ තියෙන්නේ මේ පාරට අල්ලන ගල්. මේක දැක්කොත් අපේ ආච්චි අම්මා උනත් කියනවා මේකේ රටාවක් තියෙනවා. හරිද? මේවා මේ කෘතිමව අපි හදපුවා. මේ තියෙන්නේ ස්වභාවික එකක්. මේක දැක්කමත් කියනවා අපි මේකේ රටාවක් තියෙනවා. මේ බලන්න 1 2 3 4 5 මේ ඔක්කොම එක වගේ. ඉතින් මේ ඔක්කොම රටාවල්. හරිද? එතකොට මේ තියෙන්නේ එහෙම රටාවක්. හරිද? මේ ටික බලන්න. මෙන්න මේ ටික මේවත් රටා. ඉතින් අපිට තේරෙන්නේ නැත්තේ අපි තාම මේවා ඉගෙනගෙන නැහැ. එතකොට මේ අපිට දැන් මේ වගේ ඒවා තේරුණාට සංඛ්‍යා වලින් ගොඩනගන රටා සංඛ්‍යා වලින් ගොඩනගන රටා
මේ විදිහට අපිට බැලූ බැලමට පේන්නේ නැහැ. මේ මේ වගේ අපිට එකපාර කියන්න බෑ. මේ වගේ කියන්න බෑ. ඉතින් අපි ඉස්සරහට ඉගෙනගෙන යද්දී අපිට තේරෙනවා මේක මේ රටාවක්ද කියලා. හරිද? මේ 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 වගේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඉදිරි පන්තිවලදී මේවත් එක්තරා රටාවක්. අපි ඉතින් රටා කියලා කියන්නේ නැහැ වචනේ. ඒවට වෙන වෙන වචන එනවා. මේවා සමීකරණ, මේ වෘත්ත සමීකරණ, මේවා නම් මේ උසස් පෙළට එනවා. උසස් පෙළ මැත්ස් කරන අයට මේ මේ මේවා ගැන වැඩිපුර අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට මේ මේ මේවා ගැන එහෙම විශාල වශයෙන් උසස් පෙළදී කතා කරන්නේ. එතකොට ඒවට එන අඩිතාලම තමයි අපි මේ 6 වසර, 7 වසර, 8, 9, 10, 11 ඔය ටිකේ ඔය ඉගෙන ගන්න. මෙතෙන් එනකන් අපි රටා කියලා ඉගෙන ගන්නවා. මෙතනින් පස්සේ අපි ෂේඩි කියලා ඉගෙන ගන්නවා. ඉතින් මේවා උසස් පෙළට මේ උසස් පෙළට කරනකොට මේවා මේ NPR, NCR, NCR කියලා මෙහෙම ඉගෙන ගන්නවා. ඉතින් මේ පාඩම් එකිනෙකට සම්බන්ධයි. ළමයි දැන් අපි කලින් කතා කරේ 6, 7, 8 වසරවල ඉගෙන ගත්තු ඒවානේ. එතකොට දැන් මේ 9 වසර ඉඳන් කරන ටික මේ ටික පිළිවෙලට කරමු. එතකොට මට මුලින්ම වෙන්න ඕනේ ඔගොල්ලෝ පොතක් අරගෙන මේ තියෙන ටික ලියාගන්න. එතකොට මේ වීඩියෝ එක බලලා හරි ඩවුන්ලෝඩ් කරගෙන හරි තියාගෙන තීරුමක් නැහැ. එතකොට මේක වෙන්න ඕනේ මේ වීඩියෝ එක බලන අතරතුර යන අතරතුර එක නවත්තලා පොතක් අරගෙන මේ ටික ලියන්න. එතකොට තමයි මේ ඔළුවට යන්නේ. මේ 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 දේශන වගේ අහගෙන ඉඳලා මේ එහෙම හරියන්නේ නැහැ. මේක තමන්ම කරන්න ඕනේ. හරිද? අපි දැන් බලමු සංඛ්‍යා රටා. දැන් බලන්න මෙන්න මේක. එක. ඒතර මේකේ රටාවක් තියෙනවා. ඒකට 3ට බිංදුවක් එකතු වෙලා 3. 3ට බිංදුවක් එකතු වෙලා 3. වෙන විදිහකට කිව්වොත් 3 ඉලක්කම. ඒකට මේක ඉස්සරහට එන්නේ 3 3 3 3. හරි. දැන් බලන්න දෙවෙනි එක 2ට 2ක් එකතු වෙනවා. 4ට 2ක් එකතු වෙනවා. 6ට 2ක් එකතු වෙනවා. 8ට 2ක් එකතු වෙනවා. එතකොට අපි දන්නවා ඉතුරු එක ඉන්නේ 12. 12ට 2ක් එකතු වෙලා 14. 14ට 2ක් එකතු වෙලා 16. මේ වගේ එක යනවා. දැන් මෙතන බලන්න 5 3 8යි. 8යි 3යි 11යි. 11ට 3ක් එකතු කරනවා 14යි. 14ට 3ක් එකතු කරනවා 17යි. එතකොට අපි දන්නවා ඊළඟ හැක හැදෙන්න ඕනේ 14ට 3ක් එකතු වෙලා 20. ඊට පස්සේ 20ට 3ක් 23. 26. හරි. දැන් මෙතන බලන්න ඊළඟ එක 2ට 2ක් 4යි. 4ට 2ක් 6යි. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒක වැරදි. ඒ විදිහට නෙමෙයි. එතකොට ඒක ගන්න ඕනේ 2 2ක් වැඩි වෙනවා 4යි. 2 වැඩි කරනවා 2කින්. මේක වෙලා තියෙන්නේ වැඩි කිරීම. එතකොට මේක වැඩි කරනවා 2කින් 16යි. 16 වැඩි කරනවා 2කින් 32යි. ඊට පස්සේ එන්නේ 32 2කින් වැඩි කරපුවාම 64යි. ඊට පස්සේ මේක 128යි. එහෙම තමයි ඒක යන්නේ. හරි. එතකොට මේ බයි වෙන්න එපා. දැන් මේ ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට පස්සේ මේක මේකේ බලන්න මේකේ තියෙන්නේ මොකද්ද? මේ රටාව 1 1 2 2 3 3 4 4 5 5. එතකොට අපි මේක දන්නවා 6 6 7 7 8 8. එතකොට මේකේ බලමු ඊළඟ එක 1 1යි. 2 ඒවා 2යි. 3 ඒවා 3යි. 4 ඒවා 4යි. එහෙනම් අනිවාර්යෙන් ඊළඟට එන්න ඕනේ 5 ඒවා 5ක්. ඊළඟට 6 ඒවා 6ක්. ඔන්න ඔය ආකාරයට තමයි යන්නේ. එතකොට මේ මේ රටාවල් කොහොමද හැදෙන්නේ? ඒ ටික දැන් අපි ඉස්සරහට කතා කරගෙන යනවා. හරිද? දැන් බලමු මේ සංඛ්‍යා රටාව. ඔයා දැන් පොතක් කරන් ලියනවනේ. එතකොට ඉස්සරහම කරන්න ඕනේ මේ මාතෘකාව දාගන්න, මේ උදාහරණ ටික ලියාගන්න. ඊට පස්සේ මෙන්න මේ මේක ලියන්න. මේක තියෙන්නේ මෙලෙස යම් සංඛ්‍යාවකින් ආරම්භ කර
යම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට හෝ පේලියක අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහයකට සංඛ්‍යා රටාවක් යැයි කියනු ලැබේ. ද මේව පාඩම් කරන්න ඕනද? නැහැ. මේ විභාගයට අහන්නේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද කියලා. ඒ වුණාට අපි මේ ඉගෙන ගන්න මේවා ලියන්න ඕනේ. මොනවද? ඔන්න දැන් අපි හරි මුලින් කතා කරපු එකේ විස්තර ටික. මෙතන තියෙනවා අපිට සංඛ්‍යා රටාව පළවෙනි පදයේ 5යි. ඊළඟ එකට 5ට 3ක් එකතු වෙලා 8 හැදිලා තියෙනවා. 8ට 3ක් එකතු වෙලා 11 හැදිලා තියෙනවා. 11ට 3ක් එකතු වෙලා 14 හැදිලා තියෙනවා. 14ට 3ක් එකතු වෙලා 17 හැදිලා තියෙනවා. හරි දැන් මේ හැම එකේම 3ක් එකතු වෙලා තියෙනවා. ඒතර මෙන්න මේකට කියනවා පොදු අන්තරය. ඒ දෙක අතර තියෙන සම්බන්ධය පොදු අන්තරේ පරතරය. මේක තමයි පොදු අන්තරය කියන්නේ. සංඛ්‍යා රටාවක මුලින් පිහිටන පදේ මුල් පදේ ලෙස හැඳින්වේ. මේ අපි කිව්වේ මෙතන මුල් පදේ. දැන් මේ රටාවේ ගත්තාම මුල් පදේ 3. හරිනේ. ඊට පස්සේ සංඛ්‍යා රටාවක එකලංග පිහිටන ලද එකලංග පිහිටන ලද යාබද පද. එහි අනුයාත පද ලෙස හැඳින්වේ. එතකොට අපි මේ ගණිතයේදී ළඟ තියෙන පද යාබද පද ඒ වගේ වචන වලට වඩා මෙන්න මේ පදේ තමයි පාවිච්චි කරන්නේ අනුයාත පද. එතකොට මේ වගේ විශේෂ ගණිතයට විශේෂ වූ වචන ටිකක් තියෙනවා. මේ වගේ එකක් අනුයාත පද. හරි මේ 3යි 5යි අනුයාත පදය. 5යි 7යි කියන්නේ ළඟ පිහිටින දෙකන්නේ. ඒකත් අනුයාත. එතකොට 7යි 9ත් එහෙමයි. 9යි 11ත් එහෙමයි. හරි. මේදී අනුයාත පද. මෙන්න මම මුලින් කිව්වේ රටා යන වදන සඳහා ගණිතයේදී යොදා ගන්නා වදන වනුයේ අනුක්‍රම. ඒක කොහේ හරි තියෙනවා නම් මේ රටාවක් කියලා. ඉතින් අපිට ඒකට අනුක්‍රම කියන්න පුළුවන්. සංඛ්‍යා අනුක්‍රමයක් කියලා තිබුණොත් ඒකෙන් අදහස් වෙන්නේ සංඛ්‍යා රටාව. ඉතින් හොඳම වැඩේ අපි මේ වචන හැම එකකටම හුරු වෙන එක. මේ පොදු අන්තරය අපි මේ මෙතන ගත්ත පොදු අන්තරය එහෙම පොදු අන්තරයක්ම අරන් තියෙන්නේ කොහොමද? ඉස්සරහ තියෙන පදයෙන් පිටිපස්සෙ තියෙන පදේ අඩු කරලා. ඒතර මේ පොදු අන්තරය කියන්නේ පළමු පදය හැර ඕනෑම පදයක් අඩු කිරීම ඊට පෙර පදේ. එතකොට ඉතින් පළවෙනි පදේ ගත්තාම මේකෙන් අඩු කරන්න එකක් නැති හින්දා තමයි මේ පළමු පදය හැර කියලා තියෙන්නේ. එතකොට අපි දෙවෙනි අපි මේකේ ගත්තොත් මේකේ 8 අඩු කිරීම 5 සමානයි 3. ඊට පස්සේ අපිට ඕන ගත්ත 11 ගත්තොත් 11 අඩු කිරීම 8. ඒත් ඉන්නේ අපිට 3යි. එතකොට පොදු අන්තරය 3යි. හරි තේරුණාද? අර ළමයි මන් දැන් මේක ටිකක් ඉක්මනට මේ කරගෙන යනවා වගේ තේරෙනවා ඇති. එකක් තමයි හේතුව මේක මේ සාමාන්‍ය කරන විදිහට හිමින් හිමින් කරන්න ගියොත් ඕගොල්ලන්ගේ මේක බලන් යන ඩේටා වැඩිපුර යනවා. ඉතින් මම මේක ටිකක් එක දිගට කරගෙන යනවා. ඉතින් ඕගොල්ලන්ට මහන්සි නම් මේ පොඩ්ඩක් නවත්තලා ඊටර ටික හිමීට බලාගෙන යන්න. හරිද? සංඛ්‍යා රටාවක සාධාරණ පදේ මේ එකයි එක මාතෘකාව. ඒකට මොකද්ද මේ සාධාරණ පදේ කියන්නේ? අපි මේකේ අටවසරෙදිත් ඉගෙන ගත්තා. හරිද? දැන් උදාහරණයකට ගන්න මේ තියෙනවා රටාවක් 5 11 17 13 17 23. එතකොට මේකේ පළවෙනි පදයේ T. මේ T කියන්නේ T 1 කියන්නේ පළවෙනි පදය. මේක සමහර විට ගණන් වල U කියලාත් ගන්නවා. U 1 කියලාත්. හරිද? එතකොට දැන් මේකේ දිගුවන්නේ T කියලා. දෙවන පදයේ T 2. ඒක 11යි. T3 17යි. T4 23යි. එතකොට අපිට මේ මොකක් හරි පදයක් ගන්න පුළුවන් TN කියන පදේ. එතකොට මේ N කියන එක වෙන්න පුළුවන් 1 2 3 4 හොහොම වෙන්න පුළුවන්. එතකොට සාධාරණ පදේ කියන්නේ මෙන්න මේ TN වලට අපි සමීකරණයක් හොයාගන්න ඕනේ මොකක් හරි සමීකරණයක්. එතකොට මෙන්න මේකේ නිරූපණය වෙන එකට තමයි අපි සාධාරණ පදේ කියන්නේ. මේ සාධාරණ පදයෙන් මේ n වලට මේ නිකිලයක් ආදේශ කරගෙන ඒ n සාධාරණ පදයෙන් ඕනම පදයක් හොයාගන්න පුළුවන්.
මෙතන මේ දිල තියෙන එන්ට ගත හැකි අගයන් වන්නේ 1 2 3 ආදී ධන කිල වේ. මේක මම මුලින්ම වීඩියෝ එකේ පැහැදිලි කරා ඒ ධන විතරක් ගන්න කියලා. හරිද? ඊතර මේ තියෙනවා TN මගින් අනුක්‍රමය එක. ඒ කියන්නේ මොකද්ද මේ රටාවක N වන පදේ සාධාරණ පදේ දැක්වේ. හරිද? අපි දැන් මෙන්න මේ N වන පදය ගණනය කරනවා ඉදිරියේදී. හරිද? හරි අපි උදාහරණයක් කරමු සාධාරණ පදයේ දීලා තියෙන උදාහරණයක් මේ අච්චුපුතේ තියෙන උදාහරණය ඒක මම පැහැදිලි කරන්න. එතකොට අපි සාධාරණ පදයේ තමයි TN equal 2n ධන 3. අපි පළවෙනියට අහනවා මුල් පද 3. මුල් පද 3 කියන්නේ මොකද්ද? T1. T කියන්නේ n වලට සම n සමාන 1 කියන එක. ඒ කියන්නේ 2 වැඩි කිරීම 1 ගන්න 3. එතකොට දෙවරක් 1 2යි 2යි 3යි 5යි. එතකොට T2 තමයි දෙවෙනි පදේ. 2 වැඩි කිරීම 2 ධන 3. දෙවරක් 2 4යි 4යි 3යි 7යි. එතකොට T3. T3 තමයි 2 වැඩි කිරීම 3 ධන 3. 3 වරක් 2 6යි 6යි 3යි 9යි. එතකොට පළවෙනි එකට ඒකයි. එතකොට දෙවෙනි උත්තරේ දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ 20 වන පදේ. 20 වෙනි පදේ කියන්නේ n සමානයි 20. ඒ කියන්නේ t 20. හරිනේ. ඒක තමයි 20 වෙනි පදේ. 2 වැඩි කිරීම 20 ධන 3. 20 2ක් 40යි 40 ධන 3 සමානයි 43යි. 3 වෙනික බලමු. 3ට අහනවා 123 වන්නේ කී වෙනි පදයේද? දැන් අපිට n දන්නවද? නැහැ. හැබැයි අපි 123 වෙනි පදයේ 103 23 වන්නේ කී වෙනි පදයේද? එතකොට අපි මෙන්න මේ සමීකරණයේ 2n ධන 3 කියන එකේ මෙන්න මේ tn කියන එක දන්නවා. tn එක කීයද? 123යි. 2n ධන 3. දැන් අපි දන්නේ නැත්නම් මෙන්න මේක. හරිද? එතකොට මේක අපි සොලු කරමු. සොලු කරන්න ගියොත් 123 ඍණ 3 සමානයි 2n. මේක ගියාම 120යි. 2n. එතකොට මේක දෙකෙන් බෙදුවාම n සමානයි 60යි. එතකොට 123 කියන්නේ 60 වෙනි පදය. හරි. එතකොට අපි 4 අහනවා. 4 වෙනි එක. n ධන 1 වන පදය n ඇසුරින් ලියන්න. n ධන 1 වන පදය n ඇසුරින් ලියන්න. දැන් අපි දන්නේ මොකද්ද? tn සමානයි 2n ධන 3. n ධන 1 වන පදයේ කියන්නේ මොකද? n සමාන වෙන n වෙනුවට දාන්න n ධන 1. ඒක තමයි කියන්නේ n ධන 1 වන පදයේ. එතකොට මෙන්න මෙතන tn ධන 1. දැන් අපි දැන් මෙතන n වෙනුවට n ධන 1 සමානයි 2. n වෙනුවට දාන්නේ මොකද්ද? n ධන 1 ධන 3. එතන මේක සුළු කරාම එනවා 2n ධන 2 ධන 3. ඉතරේනේ 2n ධන 5. එතකොට මේ තමයි tn ධන 1 වන පදය. හරිනේ. එතකොට මෙන්න මේක දැක්කද? මේක මම මේ දාලා තියෙන්නේ මේ පාඩමට අදාළ නැහැ. හැබැයි ඕගොල්ලන්ට පේනවද මෙන්න මේකයි මේකෙයි යම් සමානකමක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් මෙතන නම් මයිනස් තියෙන්නේ. හිතන්නකෝ මෙතන තිබුණේ tn සමානයි 2n minus 3 කියලා. එතකොට මම මේ අපේ පස්තර කියලා ඉස්සරහට ගින ගන්නවා. ඒ වෙලෙ ඉන්නේත් මේ සාධාරණ පදේ වගේ එකක් තමයි. හැබැයි ඉතින් අපි මේ රටාවල් වලද ගන්නෙ ධනණ කියලා විතරනේ. මෙහෙම. එතකොට මේ වෙදී අපි ධනණ කියලා විතරක් නෙමෙයි මේ ඕනෑම තැනක එකක් අරගෙන පස්තරයකට ගන්නවා ඒක.
මේවා අපි ඉපස්තර ගැන කතා කරද්දි කතා කරමු. يعني මේවා එක හා සම්බන්ධ වෙනවා. හරි මම මේ නිකන් මේක දාලා තියෙන්නේ මේ ඒක ගැන විස්තරයක් ඒ හා සමානයි කියන එක පෙන්වන්න. හරි අපි එහෙනම් යමු ඊළඟ උදාහරණයට. දැන් බලන්න මේක මොකද්ද කියලා. සාධාරණ පදයේ වන tn සමානයි 56 4 n සංඛ්‍යා රටාවි මුල් පද 3. පළවෙනි එක t 1 සමානයි 56 ඍණ 4 1. ඒ කියන්නේ 56 අඩු කිරීම 4 සමානයි 52. t 2 56 අඩු කිරීම 4 වැඩි කිරීම 2. 56 න් අඩු කරනවා 8ක්. කීයද? 48යි. t 3 කියන්නේ 56 අඩු කිරීම. එගෙන 56 න් 12ක් සමානයි 4යි 44යි. t 4 මුල් පද තුන විතරනේ අහලා තියෙන්නේ. ඒකෝර මේ ටික හරිය. ඒතර අපි දෙවෙනි එක බලමු මොකද්ද කියන්නේ කියලා. 12 වන පදයේ සොයන්නේ කියන්නේ t 12. t 12 කියන්නේ 56 අඩු කිරීම 4 වැඩි කිරීම 12. ඒ කියන්නේ 56 12 4 වැඩි කරමු 48යි. එතකොට මෙතන ඉන්නේ උත්තරේ 8යි. දුලස් වෙන පදේ. එතකොට 3. බිංදුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වන බව පෙන්වන. අන්න ඒ වගේ වෙලාවට මොකද වෙන්නේ? බිංදුව සංඛ්‍යා රටාවේ පදයක් නම් මෙන්න මේ පුදු tn සමානයි 56යි 4යි එන්නේ. එතකොට බිංදුව පදයක් නම් මෙන්න මේ tn කියන එක සමානයි බිංදුව කියලානේ කියන්නේ. ඒක කියලා පෙන්වන්නනේ. එතකොට අපි බිංදුව කියලා දාලා බලනවා මේ n වලට n ඕනේ 1 2 3 වගේ සංඛ්‍යාවක් කියනවා නම් මෙන්න මේක බිංදුව දාපුවහම මෙහෙම සංඛ්‍යාවක් කියනවා නම් මේ බිංදුව කියන්නේ පදය. අපි නිකන් මේකට බිංදුව දාමු. දාලා 56 ඍණ 4 n 4 n සමානයි 56 n සමානයි 1. ඒ කියන්නේ 10 n සමානයි 14. 14 වෙනි පදයේ බිංදුව. ඉතින් මේ n කියන්නේ නිකිලයක් වුණා. මේ මේ tn බිංදුව කියලා දාපුවහම මේ n වලට 14 ආවා. ඒ කියන්නේ මේ බිංදුව කියන්නේ මේ රටාවේ පදයක්. එතකොට අපි බලමු 4 18 මෙම සංඛ්‍යාවේ රටාවේ පදයක් නොවන බව පෙන්වයි. හරි. එතකොට අපි කරන්නේ මොකද්ද? 18 අපි දානවා අර විදිහටම tn සමාන 50 4i මේක 18 56 4i පොර මේක දාගමු 4in කියන එක සමානයි 56in 18ක් අඩු කරනවා 16 8i 38i හරි නේද? හරි. එතකොට 4in n 38 විදීම 4. මේක නිකිලයක් නෙවෙයිනේ. එතකොට මේක මේක නිකිලයක් නෙවෙයි. හරිද? එතකොට අපි මේකට අපි නිකන් අපි හදමුකෝ මේ කීයද කියලා. මේකේ n සමානයි 9යි දශම ගණන් එන්නේ ළමයි. හරිද? එතකොට මේක හරියටම අපි ගත්තොත් ඉන්නේ නමයයි දසම පහයි. හරි. එතකොට නමයයි දසම පහක් වෙන්න බෑනේ රටාවක පදය. රටාවක පද n සමානයි 1 2 3 වහන් දිනනවා. එතකොට අපිට මේ කියන්න පුළුවන් 18 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි කියලා. එතකොට n වල මෙහි අගේ හොයලා අපිට යටින් ලියනවා n 9.5 නිසා මෙය 18
මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. හරිනේ. එතකොට අපි මෙතන යමු. සාධාරණ පදයේ tn සමානයි 50 ඍණ 7 ඉන්න සංඛ්‍යා රටාවේ මුල් පද 3. මුල් පද 3 tn සමානයි 50යි 7යි n t 1 සමානයි 50 ඍණ 7 වැඩි කිරීම 1. 7යි කියන්නේ 43. මම සුරු කරා t 2 50 7 වැඩි කිරීම 2 14යි නේ. එතකොට 50ෙන් අඩු කරාම 14 මේ කියන්නේ 36යි. t 3 50 ඍණ 7 වැඩි කිරීම 3 43 21යි. 50ෙන් 21ක් අඩු කරාම 3 ඉන්නේ 29යි. එතකොට මුල් පද තුන හොමයි. 10 වෙනි පදේ හොයමු. මේ අර කලින් වගේම ගානක් මේක. t 10 සමානයි 50 අඩු කිරීම 7 වැඩි කිරීම 10. 50 ඍණ 70. උත්තරේ ඍණ 20යි. දවසි තුමනේ. තුන මෙන්න මේක මේ කලින් කරා අපි මේ වගේ tn සමානයි 50 ඍණ 7යි. එතකොට tn ධන 1 වෙනි පදේ සමානයි 50 ඍණ 7 වැඩි කිරීම n ධන 1. මේ මේකෙමයි දැන් මේ n ධන 1 වෙනි පදේනේ අහන්නේ. අපිට ඕන අහන්න පුළුවන් n ඍණ 1 වෙනි පදේ, n ධන 2 වෙනි පදේ. ඒක කරන්නේ මේ විදිහම තමයි. හරිද? tn ධන 1 සමානයි 50 ඍණ 7යි n ඍණ 7. එතකොට මේ කියන්නේ 7ක් ගියාම 33යි ඍණ 7යි n tn ධන 1. එතකොට මේ 4 වෙනි එක යහනවා 7 වෙන පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වන්න. අපි එතකොට කරන්නේ ඉස්සෙල්ලාම t 7 හොයනවා. හරිද? t 7 හොයනවා. ඊට පස්සේ t 8 හොයනවා. t 7 කියන්නේ 50 ඍණ 7 වැඩි කිරීම 7. 50 ඍණ 49. t 7 සමානයි 1යි. දැන් t 8 බලනවා. 50 ඍණ 7. එතකොට මේක 50 ඍණ 56. එතකොට t 8 කියන්නේ ඍණ 6යි. එතකොට 7 වෙන පදයෙන් පසු ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වනවා. එතකොට t 7 ධන t 7 ඍණ t 8 ඍණ. හරිනේ. එතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන් 7 වෙන පදයෙන් පසු එන්නේ ඍණ සංඛ්‍යා කියලා. හරිද? මෙන්න මේක කරලා බලන ළමයි ඔයාලා එන්න මේ ගානේ තියෙන්නේ n ධන 1 වන පදේනේ. ඔයාලා නිකන් හදලා බලන්න n ධන 3 වෙනි පදේ. හරිද? n ඍණ 2 වෙනි පදේ. n ඇසුරින්. හරි දැන් අපි ඊළඟට අපි තියෙන්නේ අපි මෙහෙම කරමු. අපි අදට වීඩියෝ එක මෙතනින් නවත්තමු. හරිද? මේක ටිකක් දික් වෙනවානේ. එතකොට මම ඊළඟ වීඩියෝ එකෙන් ඊටු ටික සම්පූර්ණම ඉවර කරනවා. එතකොට මම මේකත් එක්ක පහලින් දානවා මේ ටියුට් එක. එතකොට ටියුට් එකේ කරන්න පුළුවන් ගණන් කීපයක් තියෙනවා. ඒ ගණන් ටික හදන්න. එතකොට ඊකේ තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මේ ගානත් එක්ක මොකද්ද ගාන කියලා. එතකොට මම ඒ ටික ඔක්කොම එකතු කරලා ඒක වීඩියෝ එකක් වෙනම කරනවා. හරි එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.